මේක අලකලංචියක්ම තමයි 2021 මේ මාස තමයි මේ 1704 දෙන ප්‍රමිති ආවේ ශුද්‍ර ජීවීන් කිසිසේත් ඉන්න බෑ තීරණය ගත්ත මොහොතේ පටන් ඒකේ ලියවිල තිබ්බා හැම තැනම වෙන්න යන වින්නහිය මොකද්ද කියලා ඒ තාමතේ හිණින් ඉන්නවද ඒ ඉත පැහැදිලි නේද එහෙම රටකුත් නැහැ එහෙම කරන්නත් බෑ තින මොකද්ද මේ මේකළු මේ ඒක තමයි අපි කියන්නේ දැන් ඒ වගේ උදාහරණ තියෙද්දි මේ වගේ තීව්‍ර කරන ගන්නේ කවුද දැන් දැන් ජනතාවට වහුවකඩුවකුත් ඇදලා දෙන්න මේ කියලා කිව්වා ජනාධිපති කාර්යාලයෙන් බලලා ඒක දුන්නා කියලා කියවෙනවා එහෙම එහෙම දුන්නා කියලා කියන ඒ දිය කියලා පොවෙන්නවා 2020 අවුරුද්ද 2020 මහා කන්නේ ඒ කියන්නේ ඊයම් මඩංගු පොහොර ටොන් 18000ක් දීවගාසන උදාහරණ ඔව් CIC ගේ මුතුවර මොකක්ද තියෙන තනතුර මං හිතුවේ නෑ මෙච්චර ලග්ගණි කියලා ඔය ප්‍රශ්නේ අහන්නේ සිස්ටම් එකක් තියෙන එක හරි සිස්ටම් එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණාද කියන කෙනේ ප්‍රශ්න තියෙනවා දැන් වැරද්දක් වුණා නම් වැරද්ද කරන්න කවුරුයි දායකත්වයක් දීලා තියෙනවද ඕකනේ රටේ පාලකව අහලා නැත්තේ අහලා නැත්තේ අහන්න නැති කියන්න අහගන්න දැනගන්න හරියට අහගන්න කියන්නේ ඊටාම සන්තෝෂ වේ ප්‍රශ්නේ අපේ ගැන් මාත්‍රාව පරිත්තමයි මේක වසක් වෙනවද විස වෙනවද එහෙම නැත්නම් මේක බෙහෙතක් වෙනවද චීන අසූෂි නෞකාව සහ ශ්‍රී ලංකාවේ කාබනික කෘෂි කර්මාන්තය පිළිබඳව පහුගිය දවස්වල කතාබහට ලක් වුණා සමහරුන්ට ගෙදර යන්න සිද්ධ වුණා ගේනවා කිව්ව අසූෂි නෞකාවට එහෙමයි සමාජයේ කතා වුණේ ඩොලර් මිලියන 6.9ක් රජය ගෙව්වා නැවනම් ආවේ නැහැ පෝරත් ආවේ නැහැ නැවට වන්දි ගෙව්වා කියලායි කියන්නේ ලංකාවේ බැංකු ජාත්‍යන්තරයේ අසාධු ලේකණ ගත වුණා මහා අලකලංචයක් රටේ නිර්මාණය වුණා ඒ අස්සේ විද්‍යාචින් අනාවරණය කරන්න පටන් ගත්තා රටේ ජනතාවගේ ජීවිත පවා අනතුරේ හෙලනවා මේ බරපතල ව්‍යසනය මේ මේ පොහොර නුසුදුසු පොහොර ලංකාවට ගෙනාවොත් අපේ රටේ සම්පූර්ණ කෘෂි කර්මාන්තය ඉවරයි කියන කතාව එළියට ආවා ඒ විතරක් නෙමෙයි මිනිසුන්ගේ ජීවිතවලට පවා දැඩි අවධානමක් තියනවා කියන කාරණාවත් කරලියේ කතාවට ලක් වුණා ඒ කතාව අතරෙම තමයි පෙරදෙන විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරමේ මහත්මයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිද්ධ කරන්නේ ඒ වගේම ඔහුට හැරෙන තැපෑලෙන් ප්‍රතිඵල හම්බ වෙන්නේ වහාම ගෙදර යන්න කිසිම තනතුරක් ඔබට නැහැ ආයිමත් මේ කෘෂිකර්ම අවත්‍යංශය කියලා මහින්දන් තලුත්ගමකේ මහත්මයා ලිපියක් සහ මාධ්‍ය නිවේදනය නිකුත් කරලා ඔහුව ගෙදර යවන්නෙත් මේ අලකලංචි මැද්දෙමයි අයිබන් මහාචාර්යතුමා අයිබන් දැන් මොකද වෙන්නේ දැන් ඔන්න ආය ආරංචියක් තියෙනවා නැව එන්න හදන්නේ කියලා ඔව් මේක හරි ලස්සන කතාවක් ඔබට අලකලංචියක් කියලා කිව්වනේ මේක අලකලංචියක්ම තමයි මේක ඇත්තටම අපේ රටේ කෘෂි කර්මාන්තයට විතරක් නෙවී කල්ප අපේ රටේ ජාතික ආර්ථිකයට පරිසරයට විශාල වශයෙන් හානි පමුණුන තීරණයක් ඔස්සේ ක්‍රියාත්මක වෙන්නව දෙයක් මේක. ඔබ දැන් මේ පෝර ගැන කිව්ව ඉඳන් මම එතනින් පටන් ගන්නවා. ඔබ හොඳටම දන්නවා මීට මාස කිහිපයකට කලින් ගිය වසරේ මේ මාසේ ඉඳන් කතා වෙච්ච පරිදි ලංකාවට චීනයේ ක්වින්ඩාවෝ අගනුවරින් මෙකින්ඩාවෝ නුවරින් අපිට පොහොර නැවක් ලංකාවට එන්න තිබ්බ. ඇත්තටම අපේ ටෙන්ඩරේ තියෙන අපිට අවශ්‍ය කරලා තිබ්බේ ඝන පොහොර කැට හැටියට ටොන් 96000කුත් කුඩු හැටියට ටොන් 3000කුත් සමස්තයක් හැටියට ටොන් 99000ක් ලංකාවට ආනයනය කිරීමට ඒකෙන් ওই මූලික කොටස තමයි ටොන් 20000ක පමණ ප්‍රමාණය ලංකාවට ආවේ ඒක ගේන්න කලින්ම අපේ ශාක නිරෝධායන සේවය අපේ රටේ තියෙන කැට සහ කුඩු ආකාරය දියර එකක් තිබුණ නැහැ ඒක පැහැදිලිව කියනවා ඒ දැන් අලුතෙන් එහෙම දැක් වෙන්නේ නැහැ මම අහලා තියාගත්තා එහෙම දැක් තිබෙන්නේ නැහැ කලින් අපේ ශාක නිරෝධායන සේවය රටේ තියෙන අනපනත් වලට අනුව ක්‍රියාත්මක වෙලා ඒ පොහොර සාම්පලයේ නිශ්චිත විශ්ලේෂණ වලට භාජනය කළා බොහොම පැහැදිලිව කිව්වා කල්ප ඒකේ ව්‍යාධි ජනක ශාක වලට රෝග පීඩා ඇති කළ හැකි ශුද්‍ර ජීවීන් ඉන්නවා කියලා. නමුත් එතනින් එහාට තව බහනක දෙයක් තියෙනවා. ඒක එහෙම කිව්ව එක හරි. නමුත් ඔබ දන්නවද ලංකාවට පොහොර කියලා යම් දෙයක් ගේනවා නම් ලංකාවේ තියෙනවා පොහොර නියාමන පනතක් 1988 අංක 68 දරන. ඔය පොහොර නියාමන පත්‍රයේ ලියලා තියෙනවා ඉතාම පැහැදිලිව පොහොර කියලා යම් දෙයක් ගේනවා නම් ලංකාවේ පවතින නිර්ණායක එහෙම නැත්නම් ප්‍රමිතීන් වලට අනුකූල වෙන්න ඕනේ. ලංකාවේ අදාළ ප්‍රමිතීන් නොමැතිනම් එංගලන්තයේ ප්‍රමිතීන් වලට අනුකූල වෙන්න ඕනේ කියලා. අපි එංගලන්තේ පොඩ පැත්තකින් තියමුකෝ. ලංකාවේ
කල්ප මේ 2021 මේ මාසේ ලංකාවේ පිහිටවල තිනවා මේ අපේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ඝන පොහොර ලංකාවට ගෙනීමේදී අනුගමනය කළ යුතු ප්‍රමිතිය මොනවද කියලා අලුත් එකක්ද? ඒ අලුත් එකක්. 2021 1704 දන. කියන්නේ මේ පොහොර නැව ගේන්න ලෑස්තිනකොටමද ගේන්න කලින් තමයි යන්නේ. හිතේ තියාගෙනද හදලා? ආ මෙහෙමයි. දැන් ඕන ප්‍රමිතියක් හදන්න එක එක විදිහට පුළුවන් කල්ප. මම ඒකත් කියන්න එපා. දැන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ඕනම රාජ්‍ය ආයතනයකට ඉල්ලීමක් කරන්න පුළුවන්. මෙන්න මෙවැනි දයක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන්ට ලංකායි ප්‍රමිතියක් නැහැ. ඒකෙන්ද ප්‍රමිතියක් හදලා දෙන්නේ. ඒක ලංකාවේ කරන කාමරේ පොහොර නැව ප්‍රමිතියක් නැහැ. තිබුණේ නැහැ. තිබුණේ නැහැ. ඒතකොට 2021 මේ මාසේ තමයි මේ 1704 දන ප්‍රමිතිය ආවේ. ඒ ප්‍රමිතියක විශේෂ ලක්ෂණයක් තියෙනවා. මේ ප්‍රමිතිය ඉතා පැහැදිලිව කියනවා ජීවාණු හරණය කරන ලද ඝන කාබනික පොහොර කියලා. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් කිසිසේත් ඉන්න බෑ. ඒ කියන්නේ අප්ඩේට් අප්ඩේට් වෙලා තියෙන්නේ. අප්ඩේට් වෙලා තියෙන එක 1704. 1704. 2021 1704. එයින් පස්සේ තමයි මේ කාබනික පොහොර ටික මේ ආනයනය කරන වශයෙන් කටයුතු කරන්නේ. එතකොට එතනින්ම අර මේ අපේ ශාක නිරෝධාන සේවය ඉතා පැහැදිලිවක වගේ ශාක ව්‍යාධි ජනක ශුද්‍ර ජීවීන් ඉන්නවා. ඊටත් අමතරව ඒගොල්ලෝ දැනුම් දෙනවා ජාතික පොහොර ලේකම් කාර්යාලයට මේක මෙම ගේන පොහොර සාම්පලය හෝ පොහොර නැවේ හෝ පොහොර තොගය 1704 දන ජාතික ප්‍රමිතිය උල්ලංඝනය කරලා තියෙනවා කියලා. ඉතින් එතන ඇයි කතා කරන්න දෙයක් නැහෙනේ. කල්පනේ තියෙනවා. දැන් ඔබතුමා මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යම් තනතුරක් දරුවා කියන කතාබහක් තියෙනවා. නමුත් ඔබතුමා මම මේ සාකච්ඡාව ආරම්භ කරන්න කලින් කතා කරා ඔබතුමාට මම එහෙම තනතුරක් දරුවේ නැහැ. මම විශ්වවිද්‍යාලයේ මහා ආචාර්ය දුරේට අමතරව කිසිම තනතුරක් දරලා නැහැ කියලා. मम पेरादिनी विश्वविद्यालय कृषिकर्म पीठे भोग विद्यांशे महाचार्य खटे सेवे को मगे मंदंड ज्येष्ठ महाचार्य खटे कोह मम मे तन हेर किसीम राज्य वेन किसी तन दर्ह कल अभी विश्वविद्यालय आचार महाचार्य हटिन मठ पवन भोदिन नोयकुत खमीट वार्ड तमंगे विशेष दिन मत आने दिडन की डिसेंबर मासे वर्तमान कुशकर्म मात्रम आवश्यकता तीबू मंगिता हों आवश्यकता लंकावट ओन कर जाति कुशकर्म प्रतिपत्य कदन ये सन्दा धातुन दिन कि कमिटू अपत्कर इवकटीटी लेखन तो गणनावक लंका में कुशकर्म जीवत नटकने ජාතික කුෂිකම් ප්‍රතිපත්තිය තිබුණේ නැහැ ලංකාවේ 2007 ඉඳන් ජාතික කුෂිකම් ප්‍රතිපත්තිය තිබ්බා කල්ප එක පිළිගන්නට ඕනනේ නමුත් ඒ ප්‍රතිපත්තිය කල් ගිහිල්ලා තියෙන කල්ප කල් පිරු එකක් අප්ඩේට් වෙච්ච නැති එකක් හැබැයි ඊට පස්සේ මම තව දෙයක් කියන්නුනේ 2019 දී නැවත වතාවක් යුරෝපා සංගමයේ ආධාර ඇතුව එවකට පැවති රජයේ කුෂිකම් ක්ෂේත්‍රයේ පමණක් නෙවෙයි ඒක මූලික කරගෙන අදාළ ක්ෂේත්‍ර 8ක් ආවරණය වෙන පරිද්දෙන් අර නිකන් වහලක් ගන්නවා වගේ ලොකු ජාතික ප්‍රතිපත්තියක් හැදුවා නමුත් ඒකත් පාර්ලිමේන්තුවට ගියෙත් නැහැ ඒක කැබිනට් මණ්ඩලයට ගියෙත් නැහැ अप्रैल පටන් ඒකේ ලියවිල තිබ්බා හැම තැනම වෙන්න යන වින්නහිය මොකද්ද කියලා ඒ වින්නහිය පෙන්න දෙන්නේ නැත්නම් කල්ප මගෙන් ඇති වැඩේ මොකද්ද විද්‍යාඥයෙක් කරේට දැන් මෙන්න මෙහෙමයි වැඩේ තියෙන්නේ දැන් ඔබතුමාලා වගේ මේ ප්‍රාමාණික බුද්ධිමතුන් අපි දන්නවා මේ ලංකාවේ කෘෂිකර්මාන්තය ගැන තීරණ ගන්නව නම් කෘෂිකර්මාන්තයේ ප්‍රාමාණික බුද්ධිමතුන් සහ වියතුන් ඉන්න ඕනේ ඊළඟට ගොවියෝ ඉන්න ඕනේ හැදිලෙව දැන් මේ ඔබතුමා කියන්නේ මේ ආණ්ඩුව කරපු වැඩේට ගොවියෝයි ඔබතුමාලායි සම්බන්ධුන් නැහැ කියන එකද जीवन आलिंग हरियाकार අපිට බය නැතුව මේ යලකන්නට මුහුණ දෙන්න තිබ්බා. ඒ වගේ මේ ඇති වෙන ප්‍රශ්න බොහොමයකට බය නැතුව අපිට මුහුණ දෙන්න තිබ්බා. ඔබතුමාට පේනවා දැන් මේ ඔය අංජනන් එලියරනවා වගේ නෙමෙයි. ඔබතුමාට විද්‍යාඥයෙක් විදිහට පේනවා යම් පුරෝකතනයක් කිරීම හැකියාවක් තියෙන අතීතයේ ඉඳලා වර්තමානයේ සහ අනාගතයේ පිළිබඳව.
ඒ පුරෝකථනේ අනාගත පුරෝකථනේ ඔබතුමා කළාම ඔබතුමාට තීරණ විදිහට මොකද්ද අපේ රටේ අනාගතයේ කුෂ්කර්මාන්ත සිද්ධ වෙන්නේ මේගත මේ තීරණේ ප්‍රතිඵලය විදිහට මේ විදිහට ගියොත් කල්ප යලකන්නේ කොහොමද අපි වාන්නේ හෙක්ටයර් ලක්ෂ 5ක් විතර මහා කන්නේ අපි හෙක්ටයර් ලක්ෂ 8කට වැඩි ප්‍රමාණයක් වවනවා යලකන්නේ ඊටාම සංවේදී කන්‍යා භෝගයට මොකද වර්ෂාව හරියට ලැබෙන්නේ අපි හොඳ ආකාරමතන මේ දේ වෙන්නවා කියලා මහා කන්නේට සාපේක්ෂව අස්වැන්න අනිවාර්යයෙන්ම 150කට වැඩියෙන් අඩු වෙනවා ඒක ආඩම්බරයෙන් සන්තෝෂයෙන් කියන දෙන්නේ වි මේ දැනුම්දීම කරන්නේ දැන්වත් මේ වෙන අහේනිය දැන්වත් මේ කරන වැරද්ද නවත්තන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දැන් ඔන්න පෝරණයම ආයෙ එනවා මේ පාර ගෙන්නන්නේ දියර පෝර අපි ගෙන්නනෝමයි කියලා කියන්නේ ශෂින් රාජපක්ෂ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා එතුමාගේ යටතේ තමයි මේ පොහොර දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ මහින්ද දලුත්ගමගේ මහත්මයා කියන්නේ එතුමා දන්නේ නැහැ පොහොර සම්බන්ධ කතාව දන්නේ ශෂින් රාජපක්ෂ මහත්මයා කියලා එතුමා කියනවා ඔන්න පොහොර නම එනවා දියර පොහොරයි මේ පාර ගෙන්නන්නේ අපිට මේ පාර ලාභයි වැඩිපුර ගෙවන්න ඕනත් නැහැ කලින් ගෙවලා තියෙන හින්දා ඉතාම ලාභදායක ගණතුණුවක් මේ සිද්ධ කරන්න යන්නේ කියලා මොකද්ද වෙන්නේ අවශ්‍ය දියර පොරද ගණුදෙනුක තියෙන ලාභලාභ මන් දන්නේ නැහැ ඒක ඇත්තටම තීරුම් ගන්න ඕනේ ඊහා සම්බන්ධව කටයුතු කරන කට්ටිය නමුත් අපි බලන්න ඕනේ විද්‍යාත්මක පැත්තෙන් මේ ගේන මොකක් හෝ වේවා අපේ අවශ්‍ය කරන භෝගයට ඉලක්කගත භෝගයට අවශ්‍ය කරන පෝෂණය ලබා දීලා අස්වැන්න ගන්න පුළුවන් අපේක්ෂිත අස්වැන්න කවදාවත් දියර පොර වලින් පමණක් වී වගාවේ ඉහළ අස්වැන්නට යා නොහැක නවතිමේ තිත කියන්නේ මම එතනයි අනිත් දේ තමයි අපි දැන් අර ඉස්සලා මුදල් ප්‍රමාණයක් ගියව කියලා ඔබ කිව්වනේ නේද ඇහැට දකින්නින් නැතුව ගෙනාවේ පෝරද නැද්ද කියලා දකින්නින් නැතුව අපි යම් කිසි මුදල් ප්‍රමාණයක් ගෙවුවා ඇත්ත එවැනි මුදල් ප්‍රමාණයක් ගෙවුවට පස්සේ ඒ හා සම්බන්ධ භාණ්ඩයක් ලංකාවට එන්නට ඕනේ ගනුදෙනුවක් කියලා කියන්නේ ඒකනේ පහු වෙලා හොයව අපි ඒක ඉපැත්තට පිළිගමුකෝ නමුත් කල්ප ලංකාවේ ප්‍රමිතීන්ට අනුකූල නොවන කිසිම දෙයක් පොහොරක් හැටියට හෝ වෙනත් දෙයක් හැටියට කෘෂිකාර්මික යෙදුමක් හැටියට ලංකාවට එනවා එවනවා නම් එනවා නම් ඒක තනිකර වලක්වාලිය යුතු කාර්යයක්. මොකද අපි කන්න එක අස්වැන්න බලාපොරොත්තුෙන් අහිතකර දෙයක් ගන්නලා මේ පසට මේ පරිසර පද්ධතියට දාලි වෙරලා අපේ ඉදිරි කන්නේ සියල්ලම විනාශ කරගන්නද කියන්නේ? ඔබතුමාලා තමයි ලෙඩේ යද්දී මාධ්‍ය වල කතා කරලා කියලා කියන්නේ. අපි ඇත්තටම මාධ්‍ය වලට කතා කරා. මම ඒක බය නැතුව කියන්නම්. අපි ඒක හංගලා කරන් දෙන්නේ මාධ්‍ය වල කතා කරලා විතරක් නෙවෙයි කල්ප. අපි අදාළ දේශපාලකයන්, රාජ්‍ය පාලකයන් ලිපි මගින් දැනුම් දුන්නා මේ දේ කරන්න යන්න එපා. මේ දේ කරොත් වෙන්නේ මෙන්න ප්‍රතිඵලය. මේකේ ලියවිලා තියෙන හැමතරම කියලා මම ඔබ කලින් කිව්වා වගේ. නේද? දැන් එහෙම තියෙද්දිත් නවත වතාවක් මේ කාරණයටම යොමු වෙනවා නම් මොකද්ද මම පාවිච්චි කරන්න වෙන වචනය කල්ප අවාසනාවන්තයි කියන එක හොඳ වැඩි මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම අමාත්‍යලා පැහැදිලිවම කියලා තියෙනවා මේ පාර මේ අසන ගත්තට පස්සේ අපිට අතිරික්ත සහල්ද ගියොත් තියෙනවා කියලා ලංකාවට ලංකාවේ තත්ත්වය අන්න ඒකයි ඊටම වැදගත් දෙයක් ඔබ ඇහුවේ අපි අනාදිමත් කාලෙක ඉඳන් බලන් આવත් විශේෂයෙන්ම 2008 වසරේ ඉඳන් මං කෝ අපි හැම පාරම අවශ්‍ය ප්‍රමාණයට වඩා සහල් ගන්න පුළුවන් වෙන්නේදී වීතෝගයක් අපසතුව තියෙනවා වී තමයි ගබඩා කරලා තියන්න පුළුවන් සහල් නෙවෙයි සහල් වැඩි කල් ගබඩා කරලා තියන්න බෑ සහල් හැම තිස්සෙම මාකට් එකට දාලා වෙළඳ පොඩි දාලා පරිභෝජනයේ සලසන්නට ඕනේ ඇත්තටම පහුගිය කාලේ 2021 ගත්තත් 2020 ගත්තත් අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා අපිට වී අස්සන් ලැබුණ කල්ප එහෙනම් ඇයි පිටරටින් හාල් ගෙන්නන්නේ දැන් වෙලා තියෙන්නේ ඉදිරිය ගැන බලන්න එපා අපිට වඩා හොඳ රජයට මේ තොරතුරු එනවා තියෙන කල්ප මේ අවුරුද්දේ ජනවාරි මාසේ 3 වෙනිදා කැබිනට් රැස්වීමෙන් පස්සේ මුදල් අමාත්‍යතුමා විශේෂ සාකච්ඡාවක් තිබ්බා සජීවීව. ඒකේ කොටසක් තමයි මට බලන්න ලැබුණේ. ඉතාල පැහැදිලිව හොකෝ මේ අස්වැන්න අපි බලාපොරොත්තු වෙනවා මේ කාලේ මේ මහා ස්කන්නේ අස්වැන්න නිරන්න කලින් බලාපොරොත්තු වෙනකොට 120ක සිටර 130ක විතර අස්වැන්න අඩුවා. 150ක් අස්වැන්න අඩු වුණත් අපිට ගෙවන්න වෙන රුපියල් 25 වැඩිපුර. මොකද කිලෝකට ගේ රුපියල් 50නේ. ඒතර 150ක් අස්වැන්න අඩු වුණොත් රුපියල් 25ක් ගන්න ගිහුවම මේ අර මේ පිරිවැය සම්බන්ධව ගැටලුවට මුහුණ දෙන්න පුළුවන් කියලා හිතාගෙන. එතනින්ම හොඳ සංඥාවක් දුන්නා අස්වැන්න අඩු වෙන ප්‍රමාණය. ඊට පස්සේ කරේ මොකද ජනවාරි 9 වෙනිදා මගේ මතකේ හරන 9 වෙනිදා 10 වෙනිදා තිබ්බ කැබිනට් රැස්වීමේදී අවසරය දුන්නා මියන්මාරෙන් සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 3ක් ලංකාවට ගේන්න. ඒකම වගේ වෙළඳ අමාත්‍යවරයා චීන රජයෙන් අවසරය ඉල්වා සහල් මෙට්‍රික් ටන් මිලියනයක් ලංකාවට ගෙන්වන්න. ඒකට අවසරයක් හම්බුනේ නැහැ මං දැනුවත්. මියන්මාරෙන් සහල් මෙට්‍රික් ටන් ලක්ෂ 3යි. චීනෙන් ගෙන්නන්න බලාපොරොත්තු වෙන වෙන කොහෙන් හරි ගේන්න හරි බලාපොරොත්තු වෙන සහල් ටොන් මිලියනයි සහල් වීනෙවි දෙක එකව කරාම මිලියන 1.3යි ටොන් අපේ රටේ වාර්ෂික අවස්ථාවේ ටොන් මිලියන 2.3යි 2.4 අතර තියෙනවා පොඩ්ඩක් හිතන්නකෝ ගේන්න හදන ප්‍රමාණය මොකද්ද කියලා
ඉතිරියක් වෙන්නේ නැහැ කියන එකේ නේද ඒකේ අදහස් වෙන්නේ කල්ප. ඒ කියන්නේ භාගින භාගයක් අවශ්‍යයි. හරියටම හරි. අපේ ලංකාවේ අපේ වාර්ෂික සහල් අවශ්‍යතාවයෙන් භාගයක්වත් අපිට ඉතුරු වෙන්නේ නැහැ මේ වසර කන්න දෙන්න. කන්න එක වියස්සනක් කියන්නේ ඒ කන්නට කන්න දෙන්න විතර නෙවෙයි මේ කල්ප. අපි හදන්නේ ඉදිරි කාලයට අපි කන්න දෙයක් වවන්නේ ඒකයි. නැතුව මේ කන්නේ වවනවා ඉදිරි කන්නේ අස්වල නෙනකන් තියාගන්නට පුළුවන් වෙන්න ඕනේ. එහෙම නේද? ගබඩා කරගන්න. ගබඩා කරන්න. ඒතර කලින් අස් කලින් කන්න වල වැඩි අස්වලක් ලැබිලා තිබ්බොත් විතරයි අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ආකාරයට සහල් අපිට ලබා දෙන්න පුළුවන් අපේ ජනතාවට කියලා. ලංකාවේ කාබනික කුෂ්කර්මාන්තය කරන්න හරි අපි හොඳට පැත්තක තියලා මෙහෙම හිතමු. ලංකාවේ ඒ සඳහා අවශ්‍ය වෙන කාබනික පොහොර නිෂ්පාදනය කරන්නට අවශ්‍යව තියෙනවනේ කල්ප මොන වුණත්. නමුත් ලංකාව තුලත් කාබනික පොහොර නිෂ්පාදනය කරේ නැත්නම් අඩුගානේ මේ සිහිනේ යම්තා දුරට යන්න බැරි වෙනවනේ කල්ප. ඒක තාමතේ හිණින් ඉන්නවද? ඒ ඉත පැහැදිලි නේද? පුදුමා මේ කුෂ්කර්මාන්තය සහ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් විදිහට මට කියන්න මේ 100ට 100ක් කාබනික පොහොර වලින් කරන රටක් තියෙනවද? එහෙම රටකුත් නැහැ එහෙම කරන්නත් බෑ. विद्यात्मक पैत्यंगल्प मे अभी वितर मे कथा बल कर्पूत्साह कल्प मीट कालिंग दिदास दातरेन्दला भूताने मेकट यमुना भूताने विशाल दिदास तुनेदम लखलास्तिला दिदास दातरे रोईट पुअत्सेवे ओस्से लोके पुराट मे पनी गिणीच लोके प्रथम वरट दिदास विस्स वसरे दिदास दाहतरी पटांगण दिदास विस्स वसरे प्रथम काबनकट पत्य नौकेला दिदास दाहटेगल तेरुंगा අවශ්‍යවන ධාන්‍ය වලින් 100ට 50කටත් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනවා කියලා. දැන් දැන් ඒ වගේ උදාහරණ තියෙද්දි මේ වගේ තීරු තීරණ ගන්න කවුද? දැන් දැන් ඔන්න ඔය ප්‍රශ්නේ වුණා මාත්‍රේ ප්‍රශ්නේ අහනවා. හුඟක් කට්ටියගේ නේද? අපි ඕක දැක්කේ. අපි ඕක ඇහුවේ ජනාධිපතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුව මේ තීරණය කැබිනට් මණ්ඩලයෙන් අරගෙන කෘෂිකර්ම මාත්‍රතුමත් ඉතා පැහැදිලිව කිව්වා ජනාධිපතිතුමත් එකට හිට ගන්න ඕනේ මේ කාර්යයේදී. මේ කාර්යයේ හිඳ තමයි මම මේක ඉදිරියට අදගෙන යන්නේ කියලා. කවුද මේකට උපදෙස් දුන්නේ කියන එක 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 දෙයක්. හොයාගන්න නැහැ කවුරුත්. ඒක හොයාගන්න කවුරුත් නැන්ද. මොකද අන්තිමට මේක කරමුයි කියලා කියපු කට්ටියකුත් නැහැ. දැන් අපි දැක්කා වෛද්‍ය පාදනිය එහෙම අපි දැක්කා පාදනිය මහත්මයම කියනවා මේ දැන් මේ විදිහට රසායනික පොහොර පාවිච්චි කරලා වගා කරනවා නම් ජනාධිපතිතුමනි ඒ අයට ඒ ජනතාවට වහුවකඩුවකුත් ඇදලා දෙන්න වෙයි කියලා කිව්වා ජනාධිපතිකාර සාදේ බලලා ඇවි. මේ කවුරු කිව්වත් ඒක විශාල අතිශයෝක්තියකින් යුතුව ප්‍රකාශ කරපු දෙයක් නේ. මං හිතන්නේ මේ වගේ අර අර බිල්ලා මැවීම කවුරු කරත් බිල්ලා අපි බිල්ලන්ට බයයි නේ හැමකම් පොඩි කාලේ ඉඳන් නේ අපි පුරුදු කරලා තින්නේ බය වෙන්නනේ ඒ මානසිකත්වයේ තුලින් රටක ආර්ථිකය ගොඩනගන්න බෑ ඒ තත්ත්වයට අපි දැන් වැටිලා තියෙන්නේ මේ 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 දේ ආපෝ මේ hina වෙලා උඩ පැනලා ඇද්ද අපි කිව්ව දේ ඇහුවේ නැ මෙන්න වුණා කියන එක නෙවී කල්ප මේ විද්‍යාත්මක සත්‍ය තේරුම් ගන්න කියන එක තමයි පුන පුනා හැපි හැපි කියන්නේ මේක මේ මේ දැන්වත් තේරුම් ගන්නකෝ නේද ඒලා බැරුණා කියලා දැන්වත් තේරුම් ගන්න දැන් අතෙන්ටමකෝ දැන් අර අර මුතුන් අහපු ප්‍රශ්නේ දැන් මේ කාබනික කුෂකර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීම සඳහා යයි පවසමින් ව්‍යාපාරිකයන්ට ඉඩම් සහ මුදල් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරලා තියෙනවා කියන කාරණාව සමාජයේ කතා වෙනවා සමාජයේ කතා වෙනවා බොහොමයක් මාත් දැනුවත්ද මාත් අහලා තියෙනවා ඒ ගැන කල්ප මෙන්න මෙහෙම දෙයක් තියෙනවා ඒකේ මොනියම් දෙයක් හෝ රටේ කුෂකර්මාන්තයේ වෙනුවෙන් නිමි නිෂ්පාදනයක් ලෙස ගොවි ප්‍රජාවට ලබාගෙන දෙනවා නම් පොහොර හදලා පොහොර ප්‍රමිතිය තීරණය කළා ප්‍රමිතිය ආසේ නිර්ණායක දියල් තියෙන ප්‍රමිතිය නමුත් කුෂකම් දෙපාර්තමේන්තුව ඊගෙන පරිශන කළ ඉවරලා අදාළ අස්වැන්න නිසියාකාරව ලැබෙනවා කියලා. ද කියලා බලලා නැත්තම් කොහොමද නැත්තම් කොහොමද කල්පනා කරන්නේ? ප්‍රායෝගික පරීක්ෂණ ඉඳලා කරලා මේ 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 තියෙන එක අඩු කරන්න නිර්දේශයක් දීලා වැඩක් නැහැ නේ. එහෙම නේද? වී වගාව ඇත්තරම මේකට කියන්න උන ප්‍රධාන දේ වී ගහගෙන තීරුම් ගන්න. වී ශාකයේ මොන වගේද කියන එක ගැන තේරුම් ගන්න. ඒකේ වර්ධන රටාවක් තියෙනවා. අන්නේ රටාවත් එක්ක සැසඳින්නේ නැත්නම් අපි මේ බාහිරින් දෙන පෝෂක ප්‍රභවය ඒ දාන පෝෂක ප්‍රභවයෙන් වැඩක් නැහැ. මේක මේ අර අපි සාමාන්‍යයෙන් කතා කරන විදිහට අපි මර ගෙදර මල් පැලවල පෝර දානවා වගේ නිකන් හිතුණා අපි කොහෙන් හරි කොම්පෝස්ට්යක් හදාගත්තා ඉස්සා වගේ වැඩක් නෙමෙයිනේ මේක ඉතාල වගකීමෙන් කරන්න ඕන දෙයක්. මුද රටකට බත් සපේන රටකට මේ ඔක්කොම අපි කනවා. මිනිසුන්ගේ ආහාර ජීර්ණ පද්ධති එකතු වෙනවා. අන්න ඒ නිසා මේ මේවා සම්බන්ධව ඔබතුමා කියන්නේ මේ දැන් එක 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 ව්‍යාපාරය ගැන මේව හදන්න දින තියෙනවා. ඔබතුමා කියන්නේ මේ මේ වගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනුවත් අපි අපි දැනුවත් කල්ප දැන් මම හුඟත් මලව සමහරක් කට්ටිය කියන අදාළ නිෂ්පාදක මං හිතන්නේ ජනාධිපතිතුමත් කිව්වද කොහේක අවස්ථාව අදාළ නිෂ්පාදනය පරිශන කළිවරලා එහෙම තමයි ඔවුන්ගේ මේ නිර්දේශ අරන් ඉන්නේ කියලා නිෂ්පාදකයට පරිශන කරන අයිතියක් තියෙනවා කල්ප. ඒ කියන්නේ තමන් හදන එකට තමන් පරිශන කළා කියලා පුළුවන්. තමන් පරිශන කරන්නේ නැත්නම් තමන්ට විශ්වාසයක් වෙන්නේ නැහැ. ඒක ඒක මම පිළිගන්නේ. නමුත් නිර්දේශ යන්නේ පිළිගන්න බෑනේ. නිර්දේශ යන්නේ කුෂකම දෙපාර්තමේන්තුවේ. එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි දැන් අපිට දකින්නට නැත්තේ. මේ වෙලාවේ කියන්නේ දැන් මේ වෙලාවේ විවිධ කණ්ඩායම් පොහොර නිෂ්පාදනය කිරීමෙන් ඉන්නවා
කල්ප ඒගොල්ලෝ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගන්නේ නැහැ. කර්මන් දන්නු විදිහට ජාතික හරිත කෘෂිකර්මාන්ත සම්බන්ධ ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ඉන්නවනේ. ඕකේ මං හිතන්නේ ලියාපදිංචි වෙලා ඉන්න අපිට ආරංචි විදිහට 48ක් 49ක් පමණ වූ පොහොර නිෂ්පාදකයෝ. හොඳයි. ඒ ඒ ඒ ජනාධිපති කාර්ය සාධක බලකා ඒ ඉන්නවනේ මේ පොහොර නිෂ්පාදනය කරන කණ්ඩායම. ඔව් අනිවාර්යයෙන් මේකත් අහමු. මේක ඒක තමයි ඒක තමයි අපිට හිතා ගන්න බැරි. හරි කමක් නැහැ කියමු. ඕනුත් ඉන්නවා කියමු. නමුත් ඔවුන්ටම මේ මුදල් හදල් බෙදාගන්න තත්ත්වයකට පත් වෙනවා නම් ඔබ අර කිව්ව දේ මට පොඩ්ඩක් නිවැරදි කරන්න ඉඩ දෙන්න. අර මේ මම මේ කියපු ක්‍රියාන්විතය ඇත්තටම හරිත කුෂිකර්මාන්තයේ සම්බන්ධ ක්‍රියාන්විත මධ්‍යස්ථානය. ඒක අපි දන්නවා මේ අපි හමුදාපතිතුමාගේ නායකත්වයේ යටතේ තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන්ගේ මං හිතන්නේ මූලික හරයයි සැකිල්ලයි මේ අවශ්‍ය කරන කාබනික පූරකත්වක නිෂ්පාදනයට සලස්සලා මුදල් ප්‍රතිපාදන ඔවුන් බෙදා දෙනවද නැද්ද කියන මං දන්නේ නැහැ. ඒක මතක තියාගන්න අවශ්‍ය වෙනවා. එහෙම ඒක දුන්නා කියලා කියනවා. ඒ ඒ ගැන විශාල කතා ගොඩක් තියෙනවා. අතට සමහර කට්ටිය කියනවා එක එක ආයතන වලට දැන් උදාහරණයක් විදිහට එක ආයතනයක් ගැන කියනවා කල්ප ආයතනයේ නම ගම දන්නේ නැති වුණාට කුරුණෑගල දිස්ත්‍රික්කේ වයඹ පළාත කියමුකෝ හෙක්ටයාර් 56000ක් සඳහා මේ මේ අදාළ දියර පොහොර සපයන්න රුපියල් මිලියන 201ක් ගෙවලා තියෙනවා. 200ක් කියමු ගණන් හදන්න සාපේක්ෂව නේද? ඉතින් සමහර කට්ටිය කියනවා ඔවුන්ගේ නියෝජිතයොත් ඉන්නවා කියලා මේ අදාළ තීරණ ගන්න කමිටු. අපි හිතමු අපි ඒකටවත් විශ්වාස කරමුකෝ. නමුත් ඒක තිබ්බත් නැතත් මේ හා සම්බන්ධව නිසි ප්‍රමිතියෙන් යුතුව නිර්දේශයක් කළා තිබ්බොත් නේද? කල්පයේ නිර්දේශය හැම දෙනාටම දැනගන්න පරිදි තිබුණොත් නේද? එහෙම නිර්දේශයක් කොහෙද තියෙන්නේ? ලංකාවේ කාබනික ගොවිතැනක් හෝ වෙන කෙරීගෙන ආපු කෘෂිකර්මාන්තයේ කෙරීගෙන යනවන දිගටම කාබනික ද්‍රව්‍ය යෙදීම ඉතා වැදගත් කාරණයක්. ඒක අපි රසායනික පොහොර යෙදුවත් නැතත් කාබනික ද්‍රව්‍ය පසට යොදන්නට ඕනේ. රසායනික පොහොරවල පෝෂක උරා ගැනීමේ හැකියාවයි පෝෂක පොරවේ රඳා ගැනීමේ හැකියාව කියන දෙකම වැඩි වෙනවා කාබනික ද්‍රව්‍ය යෙදීම තුළින්. ඒතර එවන් තත්වයක අවශ්‍ය කරන කාබනික ද්‍රව්‍ය නිපදීම ඉතා වැදගත්. නමුත් මේ කතා කරන්නේ ඊට වඩා වෙනස් දෙයක් ගැන. මේ කතා කරන්නේ ශාකයට අවශ්‍ය කරන පෝෂණය සම්පූර්ණයෙන් ලබා දිය හැකි විදිහේ ප්‍රභවයක් ගැන. ඒ ප්‍රභවය නිර්දේශ කරන්නේ අවශේෂ ප්‍රභවයක් නෙවෙයි. අවශේෂ ප්‍රභවයක් නෙවෙයි. ඒ ප්‍රභවය නිර්දේශ කරන බලය තියෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට. දැන් ඔබතුමා කියන්නේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය කාරණා සිද්ධ වෙන්නේ නැහැ කියන එක. එහෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බැංක් ලයික් කියන්න හොඳ නැහැ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තේගෙන කියන්න ඒ අවශ්‍ය කරන පෝෂක ප්‍රභවයන් තියෙන්න පේ පරීක්ෂණ කරන්න දිගින් දිගටම. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා මේ කාර්යභාරය කරගන්නේ නැහැ. මේක උන්ට වයින්න බෑ කල්ප. මොකද උන් බලෙන් ගිහලා මේ ක්ෂේත්‍රයේ තියෙන දක් උස්සංගවල නිර්දේශයක් දෙන්න යන්නේ නැහනේ. නියමිත පරිදි උන්ට ඒ සාම්පල ඉවට පස්සේ උන් කන්න දෙකක් සාමාන්‍යයෙන් ඒ ගැන පුරෝකතන පරීක්ෂණ කළේ වෙලා කන්න දෙක ප්‍රතිඵල අඩුව තමයි මේ නිර්දේශය ලබා දෙන්නේ. ඉතින් මෙවර පළමු වරට හදන පොහොරක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඇවිල්ලා නැහැ මේ ආකාරයට කන්න දෙක සඳහා පරීක්ෂණ කරන්න. මුත් ඒ වගේම රජය කියන්නේ මේ කාලාන්තරයක් තිස්සේ මේ වගේ ප්‍රතිපත්තිමය රාමුවක් තුල ආපු කට්ටියන්නේ. මම මේ කාබනික ප්‍රතිපත්තිය ගැන කියනෝනේ රටකට යම් කිසි නිර්දේශයක් කරනවා නම් කෘෂිකාර්මික යෙදවුමක්. ඒ නිර්දේශයේ එන්න ඕන කොතනින්ද කියනක නොදන්නේ කවුද? නැත්තම් වෙන්නේ දැනටමත් කබලෙන් ලිපට වැටලා ඉතුලයි ගොවි මහත්මයා මහත්මිය. මම දන්නා එතනින් කොහට වැටෙද කියලා. CIC ගේ ඔබතුමාට මොකක්ද තිබුණ තනතුර? මං හිතුව ඔබ මං හිතුවේ නෑ මෙච්චර ලඟගෙන කියලා ඔය ප්‍රශ්නේ අහන්නේ. කල්ප මම අර කලින් කියන්නේ සමාගම කියන ලංකාවේ රසායනික පොහොර ගන්න සමාගමක් CIC සමාගම විතරක් නෙවෙයි හැබැයි ඔබ කිව්වේ ඔබතුමා ඔබතුමා ආයතනයට සම්බන්ධ වෙලා හිටියා ලංකාවේ ග්ලයිෆොසේට් තහනම ක්‍රියාත්මක කරන වෙලාවේ පහුගිය ආණ්ඩුව කාලෙත් ඔබතුමා ඒකට විරුද්ධව කතා කරපු කෙනෙක් කියලා කිව්වා දැන් ග්ලයිෆොසේට් වලින් වකුගඩු ආබාධ ඇති වෙනවා කියන කාරණාව ඒ කාලේ කතාවට බාර ලක් වුණා ආණ්ඩුවට ලක් වුණා අතුරුලි රතන හාමුදුරුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ ගැන කතා කරා බරපතල තීම් පීරණ ගත්තා ඒ වගාව සම්බන්ධයෙන් මේවා තහනම් කරලා දැම්මා ඔබතුමාත් හිටියා මේ තහනම්ක ඉවත් කළ යුතුයි කියන දැන හිටියේ ඔබතුමා හිටියේ මේ තහනම ඉවත් කරේ කරන්න ඕනේ කිව්වේ ඇයි චෝදනාවක් ආවා මේ පෝර සමාගම් වල බහුජාතික පෝර සමාගම් වල ඒජන්තෙක් ඉත්තේක් නිසා ඔබතුමාට මේ අමාරුව තියෙන්නේ ඔව් ඔව් ඒ නිසාම තමයි මේ වතාවෙත් ඔබතුමා මේ කාබනික පොහොර වැඩේ එනකොට මේ වැඩේ පත්තු වෙලා එනකොට බකට් එක අදින්න මෙහෙම හැසිරෙන්න කියලා චෝදනාවක් ආව රබතුමාව
තනතුරුලින් අස්කරා කියලා ආපු ලියුමෙත් මාධ්‍ය නිවේදන වලත් වටපිටාව වෙනොත් අපිට මේ කතන්දරේ අහන්න හම්බ වුණා. මම අර කලින් කිව්වා රාජ්‍ය ආයතනයකුණත් විශ්වවිද්‍යාලෙ ඉන්න කචකාචාර්යවරුන්ට මහාචාර්යවරුන්ට එන්න කියනවා ආරාධනා කරනවා ඇවිල්ලා අපේ තියෙන කමිටුවට වාඩි වෙලා අවශ්‍ය කරන තාක්ෂණික දැනුම දෙන්න කියලා. කල්ප මට කවුරුරි එන්න කියනෝ නම් මගේ දැනුම ලබා දෙන්න කියලා. මට එන්න කියන්නේ විශ්වාසයකින් නෙවෙයි. තමන්ගේ තියෙන රාජකාරී කටයුත්තට අවශ්‍ය වෙන පරිදි නිසි තාක්ෂණික දැනුම යොදන්න පුළුවන් කෙනෙකුට නේද ආරාධනයක් දෙන්නේ රාජ්‍ය ආයතනයෙන් දුන්නා පෞද්ගලික ආයතනයකින් දුන්නා ওই වගේ තියෙන කොට 2009 වර්ෂයේ CIC ආයතනයෙන් අපි උපකල්පිතමාගෙන් ඉල්ලීමක් කරලා තිබා මගේ සේවය ලබා ගන්න ඔවුන්ගේ ප්‍රධාන රැස්වීමේ ප්‍රධාන මාණ්ඩලික රැස්වීමේ සමාජික කටයුතුමට වාඩි වෙලා වසරට ඒවා ඒ කාලේ මට මතක හිටිට රැස්වීම් 4යි අවුරුද්දට දවස් 4ක් රැස්වීමකට සහභාගී වෙන සහ උපරිම දවස් 6කට වසරතු වසරපුරාවට සහභාගීවෙන අවසරය ලබා දෙන්න කියලා මගේ තාක්ෂණ ඥානය ගන්න. එතකොට උපකලිතමාගේ අවසරය පරිදි මම ඒ කොටස බාර අරගෙන මම ඌට අවශ්‍ය කරන තාක්ෂණ ඥානය ලබා දුන්නා. මගේ දැනුම අරගෙන මම නැත්තම් බහුජාතික පොහොර සමාගම් ලංකාවට යහපතක් කරනවා කියලාද කියන්නේ? නෑ නෑ කවුද මම දැන් ඒ ප්‍රශ්න බහුවෙත් නෑ. දැන් නියු ප්‍රශ්න ඉතාලි හොඳයි. මම මෙන්න මෙහෙම කියනවා. කවුරු කියන්නේ? කවුරු හොයුවා? මේ කතා කරන දෙන්න දැන් සමහරු කියනවා මේ මේ අපේ රටේ තියෙනවා මම කියපු තුමගේ බිල්ලෝ බිල්ලෝ ආ බිල්ලෝ බිල්ලෝ අතරේ කතාවක් තමයි මේ බහුජාතික පෝර සමාගම් රසායනික පෝර සමාගම් කියලා වචනේ තවත් හොඳට කියනවා බහුජාතික බූවල්ලා බූවල්ලා එහෙම වචන එතකොට ඔබතුමා ඒ දැන් පොදුවේ කියන්නකෝ දැන් බහුජාතික පෝර සමාගම් කරන වැඩේ හරිර හරිද ඒගොල්ලෝ සමල්ලාට මේ ගොවියෝ අන්දලා රටේ පස නිසරු කරන පොහොර වර්ග දිගින් දිගටම මේ යෙදීම හරහා පස නිසරු කරන පොහොර යෙදවුම් ලංකාවට හඳුන්වා දීලා නැද්ද කල්ප ලංකාවට පොහොර ගේන්න ඕන පටිපාටියක් තියෙනවා ලංකාවට ගේන්න ඕන පොහොර ප්‍රමාණය තීරණය කරන්නේ කවුද පුද්ගලික අංශයද නැහැ ජාතික පොහොර ලේකම් කාර්යාලය ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අදාළ රාජ්‍ය ආයතනයේ මගින් දෙන ශාකයක පෝෂණ අවශ්‍යතාවය ගැන සලකලා බලලා වාර්ෂිකව තීරණය කරනවා ලංකාවට අදාළ පොහොර වලින් කොච්චරක් ගේන්න ඕනද කියලා යූරියා කොච්චරක් ගේන්න ඕනද සුපර් ෆොස්ෆේට් කොච්චරක් ගේන්න ඕනද කියලා මේ ළඟදී මේ තීරණය ගන්න මොහොත වෙනකන් කල්ප 2005 පටන් ගත්ත කෙතරට අරුණ කියන අපේ මේ මේ පොහොර දීමේ ක්‍රියාවලිය මත වී වගාවට අවශ්‍ය කරන පොහොර ගෙනාවේ රජයේ සමාගම් දෙකෙන් පමණයි ලක් පොහොර ලක් පොහොරයි කලම්බ කොමර්ෂල් පොහොරයි දැන් වී වගාවට තියෙන පොහොර ටික අහක් කළා ඊට පස්සේ ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් ඔවුන් විසින් තීරණ ලද කෝටා ක්‍රමයකට පුද්ගලික අංශයට අනිකුත් භෝග සඳහා අවශ්‍ය කරන පොහොර ගේන්න අවශ්‍ය ලබා දීලා තියෙනවා මේ හිතන විදිහ කාලයකට ක්‍රමවේදී හරියට ගියාද අන්න ක්‍රමවේදී හරියට ගියාද කියන එක හිතන ටිකක් අමාර කාර්යයක් තියෙනවා මම හොඳ උදාහරණයක් කියන්නම්කෝ මේක 2020 සිස්ටම් එකක් තියෙන එක හරියට සිස්ටම් මම මෙන්න මේ දැක්කේ ඒක හරිය ඔබතුමා කියනවා මම මෙන්න මේ දැක්කේ සිස්ටම් එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වුණාද කියන එකනේ ප්‍රශ්න තියෙන්නේ දැන් අපි අපි මට ආරංචි වුණා ඇත්තටම මේක විගණාධිපති කාර්යාලයේ වාර්තාවේ තිබ්බා පොහොර සාම්පල් එවන් නිර්දේශ කරන්න ගෙනාපු පොහොරවල සාම්පල් වාර්තා 51ක් රාජ්‍ය ආයතනයක නිලධාරීන් විසින් වෙනස් කළා කියලා. වෙනස් කරමු. වෙනස් කළා කියලා. ඒතර මම ඉතාල වැදගත් මේ ගැන සන්තෝෂ වෙනත් වෙන කුෂ කරන මාත්‍රය වර්තමාන කරේ හතර දෙනාව අන් හිතන්නේ අස්කරා නැවත ඒ සේවයෙන් ඒ මේක මේක 2019 සුද්ධ වුණා කියලානේ කියලා තිබ්බේ. ඇත්තටම ඒතර විගණකාධිපති වාර්තාව එන්නේ මම හිතන්නේ 2020 වෙනකොට නේද? ඒ 20 අවසාන භාගයෙන් මේ කටයුතු කරා. හැබැයි ඒ වගේම මතක් කරන්න එපා. 2020 යම් දෙයක් රජය විසින් තීරණය කරන ලැබුවා ලංකාවට ගෙන තිබ්බ ලෙඩ් ඊයම් අවශ්‍ය ප්‍රමාණයට වැඩි සුපර් ෆොස්ෆේට් පොහොර ටොන් 18000ක් ඒ ප්‍රමිතියට වැඩිපුර තියෙද්දි මුදා හැරියා 2020 මහ කන්නේ විභාග සඳහා ඒ කියන්නේ ප්‍රමිතියට වැඩි නෙමෙයි ප්‍රමිතියට අඩු ප්‍රමිතියෙන් තොර ඒ කියන්නේ අපි 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 ලෙඩ් සාන්ද්‍රණය වැඩි යම් උපරිමයක් තියෙනවා බැරලෝහ බැරලෝහයක් මේවා කෙලින්ම ගැඩ්මියම් ලෙඩ් කියන්නේ බැරලෝහ මේ කතාව අපිත් දන්නේ ඔබ දන්නේ අපිත් දන්නේ කොහොමද කියලා අපිත් දන්නේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීතුමෙක් මේ කාර්යය එලීට අදගෙන ආවා ලියු කියලා කියනවා 2020 මහ කන්නේ ඒ කියන්නේ ඊයම් අඩංගු පොහොර ටොන් 18000ක් දීවගා සඳහා උදාහරණයක් ඔව් તો එහෙම අයද මේ 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 කතන්දරය තුළ කියාගෙන ඉන්නේ කොහොම කරත් ආ දැන් ඔය දැන් බුදුමා කියනවා මේ මේ ආණ්ඩුව දැන් යහපාලන ආණ්ඩුව කාලේ බුදුමා කියනවා 51ක් පොහොර සාම්පල් 51ක් ක වාර්තා වෙනස් කරනවා ඒ කියන්නේ නුසුදුසු ඉඳන් වෙනස් කරා අනිවාර්යයෙන්ම ඒක අර අපේ භාෂාවෙන් කිව්වොත් වෙන ගහන අපරාධයක්
प्रश्न के मत उत्तर दिन पुलवाचे मैं सतोष सिस्टम के हरियट तीन हरियट क्रियात्मक मन तम धन्यते कदम वे वार्ता विनाकल वार्ता फनस्कोनी वे वार्ता खागे वार्ता खेला सार्थक मेवल अवृद्ध गान अतदल वगेम प्रायगो क्रियात्मक सार्थक प्रतिफल अरगण मेवल मे वगे एकराकि सुमान दिखाई अहकराट पसे अपेरटे गोय प्रजावट तेवगा खरवांग वीवगा खरवांग ऊंट अदाल वर्मार्दने वशक मेवल मेवन कथाकरण खारी अवसान वशन रजे तीरने मस तीस कालेगट दिदास दाटे जूलि मस पटंगेन दिदास विशेके जूलि मसे निवरण पारधि ते वगावसा रबर वगावट निश्चित प्रमाण ग्लाइफोसेट वलनाशक अवसर देन दंगे की वत्कराने दिदास विशेके कल पहलती मंगापो की नवते दिन किया मस तीसाने हुद कल और तुनकाल हेम दिनाटम हेड गई अरे मंग अतर विरुद्ध ना कल मूलिकवस्था किसी विकल्पया नुदी ये मिनसुंगे आवश्यकन ताक्षण युवत अहकट गता मुखत् एक पीलितर मट मेदगत कारण अनावरण ना बहुत अवश्य मम मे उतमुन पीरातन विश्वविद्यालय महाचार्य समग समग साक्षा वर्षी नंदिनी हाँ महाचार्य सामगी यदि तुम्हें सदन कर कारण वक्त मैं अपेरपाटे मे तुम सह इवगेम जगतपुर विश्वविद्यालय महाचार्य मेत्का पीता महादि नाम सदन कर कारण वक्त मई पोहर यदियुत मात्र यम भोगेट पोहर यदियुत मात्र पीले मद निशी नियाम श्रीलंका क्रियात्मक नेहकीन कारण तुरा समहार विलावट समहार गोवीन अखर दिखकट युद्ध पोहर मीटिय पोहर प्रमाण තනිය අක්කරයකට ගහනවා වැඩිපුර පොහොර මේ යෙදීමෙන් අස්වැන්න ලැබෙයි කියලා හිතාගෙන මේක සමරලාවට බෝගෙර විතරක් නෙමෙයි ඒක ආහාරයට ගන්නා ජීවීන්ටත් යම් ආකාරයකින් පැහැදිලි මැත් එහෙම දෙයක් කරනවා නම් පැහැදිලි මැත් අනිවාර්යයෙන්ම මේක තමයි වෙලා තියෙන්නේ මම ඊට මෙවැනි උත්තරයක් දෙන්නද ඒ තර්කය ඉතා වැදගත් තර්කයක් මහාචාර්ය වර්ෂිත දන්දිනිය මහාචාර්ය මෙත් කවිතාවෙන් සසල දැනුමක් තියෙන කට්ටිය මේ ශාස්ත්‍රයේ සම්බන්ධව නෝ පොඩ්ඩක් මෙන්න මේ විදිහට හිතන්න කල්ප වාර්ෂිකව ලංකාවට ගෙන පොහොර ප්‍රමාණය හොරෙන් पोर गेना कि हित उपकल्पने गेन प्रमाण नीत अभी दवा वीवगावे क्वच्चर वपसर वीवगा करना पोहर आनयने करा समस्या कटिट गत्व गेन पोहर प्रमाण रजे विसी तीरने बोगेट अवश्य किल हितन प्रमाणित मैं मे दान ये तर्क उड़ग्यूत अड़ अड़ियान कथा करें बहन
ඊළඟටම මහාචාර්ය වර්ෂිදන් දිනේ මහාචාර්ය මෙත්ති කවිතානගේ කියපු ඉතා පැහැදිලිව කිව්මේ අදාළ භූගෝලයට හුඟක් තැන්වල වෙනදීම එතුමිය කියව දේවල් හරියට හරි එතුමිය සමහරක් විට සමහර ගුවින් කියන වචනේ පාවිච්චි කරන්නේ නැති කියලා මම හිතනවා දැන් අපි වීභගාවට දාන පොර මේක නිකන් දෙන්නේ කල්ප නිකන් දෙන පොර වල වටිනාකමක් නැහැ නේ කොච්චර දුන්නත් එහෙම මේ පොර කිලෝග්‍රෑම් 225 ශාකයේ වර්ධනය වෙන කාලය අනුව ඒ ඒ කාලවලට අවශ්‍ය ප්‍රමාණයෙන් භෝගයේ සමස්තය කිලෝග්‍රෑම් 225 වෙන විදියට හෙක්ටාරයකට තමයි ගණන් හදලා තියෙන්නේ. අමතක කරන්න එපා. දැන් මේ පොහොර ටික අවශ්‍ය මේක නිකන් දෙන ලබා දෙන දේ ගොවියා කරන්නේ තමන්ගේ කුණටත් කොටසක් දානවා. අනිකුත් භෝග වලට තව කොටසක් යොමු කරනවා. වැඩිපුර දානවා කියලා කියන්නේ මේ ගේන පොහොර වලින් අවශ්‍ය තැනට නොව අනවශ්‍ය තැනට පොහොර යදීමක්. ඒතර එලෝල වගාව කිව්වොත් එම් එලෝල වගාවට වී භෝගයට දාන ගේන පොහොර ටික නිර්දේශ කරලා නැහෙනේ. ඒ ගේන යූරියා වලින් භාගයක් දැම්මත් වී වගා මේ එලෝල වගාවට. එලෝල වගාවට තියෙන්නේ අදිභාවිතය. මේ වී වගාවට තියෙන්නේ අඩුවෙන් භාවිතා කිරීම. සමස්තයක් ගත්තොත් තියෙන සමස්තය අවභාවිතය. මෙන්න මේක තමයි ඊට පහදිලි මේ මහචරතු මේවල දෙන්න විස්තර කරලා කියන්නේ. හොඳයි අවසාන වශයෙන් මට මේ කාරණාව කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි විවේචනය කරනවා විතරයි සමහරු කියන්නේ මේක විවේචනය කරන්න පහසුයි නමුත් කරන්න ගියාම කරන්න තමයි බැරි කියලා විවේචනය කරන කට්ටියට. ඔබතුමා කෘෂි විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික විද්වතෙක් මහචාර්යවරයෙක් අපිට කියන්න රටේ කෘෂි කර්මාන්තය මේ පවතින අගාධයෙන් ගොඩ ගන්නවා නම් ඒ වගේම ජනතාවට වසවිස කවනවා කියන මේ තත්වය මේ චෝදනාව මේ පරීක්ෂණවල ප්‍රතිඵල අපි දැකලා නැහැ නමුත් කියනවා අපි අහලා තියෙනවා මේ තත්වය මෙහෙමනම් ක්‍රියාත්මක වෙන්නේ මේ සියලු තත්වෙන් අත්මිතීම සඳහා කෘෂි සහ කෘෂි කර්මාන්තය ආරක්ෂා කර ගැනීමෙන් ගොවියා ආරක්ෂා කර ගැනීමෙන් ක්‍රියාත්මක වීම සඳහා අනුගමනය කළ යුතු සහ කළ හැකි ක්‍රියාමාර්ග කවරේද ඉතා කෙටියෙන් ඉතාම පැහැදිලි ක්‍රියාමාර්ගය මේක තමයි අපි හැමදාම කියලා තියෙන විද්වතුන් හැටියට ආචාර්යවරුන් හැටියට මහාචාර්යවරුන් හැටියට 2000 ඕකනේ රටේ පාලකව අහලා නැත්තේ අහලා නැත්තේ අහන්න නැති කියන්න අහගන්න දැනගන්න කියන්න හරියට අහගන්න කියන්න ඉතාම සන්තෝෂ බිය ප්‍රශ්න අපේ ගැන කල්ප 2016 ඉඳලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ඊට පස්සේ අපරාණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් දෙගොල්ලෝ මේ එකව වෙලා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ඔස්සේ සහතිකකරණ ක්‍රියාවලියක් ආරම්භ කළා මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වලින් කරන්නේ මොකද්ද කිව්වොත් ඒබ කෘෂිකර්මයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වේවා අපරාණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ වේවා ඔවුන් විසින් ඉදිරිපත් කරලා තිබෙන නිර්දේශ ඒ ආකාරයටම නිවැරදිව කිරීම තුලින් යහපත් භෝග නිෂ්පාදනය සිදු කිරීම මෙන්න මේකයි සිදු කරන්නේ මෙන්න මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සම්බන්ධ සාතික්කන ක්‍රියාවලියට යන්න ඕනේ කල්ප මේ අපිට යන්න තිබ්බ මාර්ගයක් කාලයක් තිස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විද්‍යාඥයින් සියලු දෙනාම එක වෙලා හදොත් මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සඳහා ක්‍රියාමාර්ගයේ පියවරෙන් පියවර පියවරෙන් පියවර ගොඩනගගෙන එනකොට තමයි මේ සියලු දේ ආපස්සට හරවන තීරණයක් ගත්තේ දැන්වත් අපි ඒකට යම් ඒකන අවශ්‍ය කරන ව්‍යුහය හැදිලා තියෙන්නේ තව ටිකක් අපි මිනිස්සු පුහුණු කරමු තව ටිකක් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝත් මේ හා සම්බන්ධව පුහුණු කරමු අපි යත්තරම හමුදා යොදා ගන්නවා හමුදා නිලධාරීන් මේ හා සම්බන්ධව පුහුණු කරමු ගොවි මහත්ම මහත්මීන් ගාවට ගිහිල්ලා මේ ටික කියලා දෙන හරියට කරන්නේ කොහොමද කියලා මේ සහතිකකරණ ක්‍රියාවලියටියක් ගිහිල්ලා විතරක් මදි මොකද යම් කිසි අස්වන සම්බන්ධව ගැටලුවක් එනෝ නම් වෙළඳපළ යාන්ත්‍රණයෙන් හදන්න ඕනේ කල්ප මගේ යෝජනා විද්‍යාඥ කැටියට අපි කියමු රජයෙන් 2024 තව අවුරුදුකුත් මාස 9ක් තියෙනවා 2024 ජනවාරි 1 වෙනිදා අපේ තියෙන සුපර් මාකට් චේන් එකේ තියෙනවානේ ඒ සුපර් මාකට් චේන් එකේ ආහාර භෝග විකුණන්න පුළුවන් මේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සම්බන්ධව සහතිකය aran තියෙන ආහාර භෝග පමණයි කියන්නේ අන්න ඒ සහතිකයට අතුලත් යුතු කාරණා අපිට කියන්නේ ඒ සහතිකේ ඇත්තටම මේ සඳහා නිර්ණායක යහපත් කෘෂිකාර්මික පිළිවෙත් කියලා පොහොර යොදන්න ඕනේ විදිය පොහොර යොදන්න ඕන ආකාරය කොපමණ ප්‍රමාණවලින්ද රෝග පරිබෝධ මර්ධනය කරගන්නේ කොයි ආකාරයටද නේද සියලුම දේවල් ඒකාබද්ධ ශාක පෝෂණ කලබනාකරණය කියලා බරපතල වචනයක් බහලා තිනේ ඒ කියන්නේ රසායනික පොහොර සහ කාබනික ද්‍රව්‍ය එකිනෙකා සමග මුහුව පාවිච්චි කරන්නේ එතකොට තමයි පොහොර භාවිතයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන් පවතින හැම උපක්‍රමයක්ම උපයෝගී කරගන්න රෝග පරිබෝධ සහ වල්පැලටි මර්ධනය කරගන්න ඒක තමයි ඒකාබද්ධ පරිබෝධ මර්ධනය කියලා කියන්නේ හැමදේම පියවරෙන් පියවරෙන් යන්න තියෙන්නේ අපි බිම් සකස් කරන්නේ නැතුව භෝගයක් වවන්න යන්නේ නැහැ නේද බිම් සකස් කිරීමේ එක ප්‍රධාන අරමුණක් තමයි වල් පාලනය හරියට බිම් සකස් කරොත් කුඹරක විශේෂයෙන්ම වල් පාලනය සෑහෙන දුරට සිද්ධ වෙලා ඉවරයි කල්ප මේ හා සම්බන්ධ ගොවි මහතුරු දැනුවත් නමුත් දැන් වල්පැලටි සහ පරිබෝධනාශකයන් මර්ධනය සම්බන්ධයෙන් යොදන යම් යම් රසායනික ද්‍රව්‍ය මිනිස් ජීවිතයට අහිත කරවෙන්න පුළුවන් ඒක තමයි හැමදේම මාත්‍රා මත තීරණය වෙන දෙයක් නේ කල්ප පැරසිටමෝල් අඩංගු පෙත්තක් තියෙන්නේ මිනිස්යාගේ සම්කිසි වේදනාවක් තුරන් කර ගැනීම විනා වෙන සතෙක් මරන්න නෙවෙයිනේ නමුත් පැරසිටමෝල් පෙත්තකිනුත් කිලෝග්‍රෑමයකට බර වඩා බර අඩු ශීරපාය සතෙක් විනාශ කරන්න පුළුවන් අවශ්‍ය නැහැ
इतनी हट किया मम्मी कहने एक तीन तत्व हेमदे मात्रा पारदी महाचार मात्रा पारितम मेक वसाक वेनवाद विष वेनवाद मेक भेतक वेनवाद खाली මෙන්න ඔබතුමාකින්ද වැඩේ කරන්න තියන වැඩක් තියෙනවා මෙන්න මේ වැඩේ කරන්න ඕනේ ඒ වැඩේ කරන්න ඒක තමයි යහපත් කෘෂිකාර්මික පිළිපද යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ සහතික කරන ක්‍රියාවලියට සමස්ත ගොවි ජනතාව යොමු කරවන්න අවුරුදු කිහිප මාස 9 කාලයක් තියෙනවා මම හිතන විදිහට අපි 2023 දෙසැම්බර් මාසේ 31 වෙනකොට මේ කාර්යය ඉවර කරොත් මම අර කලින් කෝනේ වෙළඳපළත් ඇති කරන්න ඕනේ කියලා නිකන් හිතන්න මේ හැම සුපර් මාකට් එකකටම කියලා තියෙන ජනවාරි මාසේ පළවෙනිදා 2024 ඉඳලා ඔබට විකුණන්නට පුළුවන් ඉන්නේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සම්බන්ධ සහතිකයේ තියෙන භෝග ආහාර භෝග පමණයි ඔය තව 90 දින හදන්නේ අනේ නෑ ඇයි 90 දින දැන් ඕක කරන්න ගිහිල්ලා ආයෙත් ඉන්නේ නෑ නෑ මම මම කියන්නේ සිස්ටම් එක දුවන්න බෑ නෑ සිස්ටම් එක දුවන්න අපි හදා ගන්න ඕනේ දැන් මේ නැති සිස්ටම් එකක් ඇති කරන්න ගිහිල්ලා මේ අනාගතේ නේද මේවා කවදාවත් දිරච්චලට වෙන්නේ නෑ කල්පත දැන් ඔබතුමා ඔය යෝජනාව ගිනිච්ච ජනපතිතුමා ළඟට මේවා අපි අනිවාර්යයෙන්ම මට මම කවදාවත් එකක් කියන්න මට 1-to-1 ඔබ වගේ හරි ඕවා ජනපතිතුමා ඉදිරිපිටව මේ සම්බන්ධව කරුණ දක්වන්න අවස්ථාවක් ලැබිලා නෑ හැබැයි අපි ඉල්ලීමක් කරා අපි විද්‍යාඥයෝ 4 දෙනෙක් ඇත්තටම අවස්ථාව හම්බුනේ නෑ අපි මේ ඉතා මෑත කාලයේදී කල්ප හමුදාපතිතුමා प्रधान क्रम अति सार्थक क्रम බොහොම සුදී මොකද අපිට හැම වෙලාවෙම විවේචනය කළාට අපිට උත්තරයක් නැහැ දැන් ඕනනම් ආණ්ඩුව කරන හැමදේම විවේචනය කරන්න පුළුවන් නමුත් අපිට තියෙන්න ඕනේ ඒ සඳහා උත්තරයක් පැහැදිලිව දැන් අපි අහනවා විද්‍යුතුන් ආණ්ඩුවේ පොහොර සම්බන්ධ වැඩ පිළිවෙල පිළිබඳ දැඩි විවේචනයක් කරනවා කියන කතාව අපි හැමදාම සාකච්ඡාවල අහනවා නමුත් කවුරුත් අහන්නේ මොකද්ද කරන්න කියලා ඕන මම ඒකත් ඇහුවා ඔබට උත්තරයක් දුන්නා අපි අවස්ථාව ලබා දෙනවා ඔබට ඔබ තීරණය කරන්න අපි මේ රටේ තියෙන කෘෂිකර්මාන්තයේ අර්බුදය පිළිබඳව පොහොර අර්බුදය පිළිබඳව නැවත වතාවක් සමාජයේ කතිකාව ක්‍රමාලලා තියෙන අවස්ථාවක අපි මේ අවස්ථාව ඔබතුමාගෙන් ලබා ගත්තේ මේ දන්තාව දැනුවත් කරන විශේෂම ගොවි ජනතාව ඒ විතර නෙමෙයි කනබොන මිනිස්සු මොකද අපි ඔක්කොම මේ මිලියන් 22ක් මිලියන් 22ක් කනබොන මිනිස්සු අපි එතකොට ඒ මිනිස්සුන්ගේ බඩට දාගන්න ආහාර ටික බත්පත ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ ඒ නිසයි මේ සාකච්ඡාව ඉදකට වෙන් කරගත්තේ බොහොම ස්තුතියි ඔබතුමා පිටක එකතු වුණා බොහොමත්ම ස්තුතියි කල්ප ඔබට බාර කරන මේ කතාව බහවුණු දේවල් වල තාර බාර අරලා සුදුසු දේවල් ඔබේ ධාරණයට එකතු කරගන්න කියලා හයි බොන්නේ